සංගීත කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු ඉදිරියට නයන ලැම්බලාගේ පිට වැරද්ද පටවන්න ගිහිල්ලා වෙන විපර්යාසයක් ගැන. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා. වාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් ඔයා දන්නවා දැන් කලන හිරෙන් නිදහස් වුණා. ඉතින් කලන මේ වෙලාවේදී කිව්වේ Taman ඉදිරියට තාත්තෝ කොහොම හරි නිදහස් කරගන්නවා. ඒ නිසා සේමිනිට ටිකක්වත් බය වෙන්න එපා කියලා. ඉතින් දැන් කලනගේ බෑන්ඩ් එකේ කට්ටිය හිතන්නේ තවත් ගොඩ දවසකට කලනට නිදහස් වෙන්න බැරි වෙයි කියලා. ඉතින් නයන මේ වෙලාවේ බොරදියේ මාළු බාන ගතියක් අපිට පේන්න තියෙනවා. ඒ කියන්නේ ලැම්බත් සංගීත කණ්ඩායමක් වෙනම හදන එකට කැමති වුණාය කියලා. ඊට පස්සේ සංගීත කණ්ඩායමේ අනිත් සාමාජිකිනුත් රවට්ට ගන්නයි සූදානම් වෙන්නේ. හැබැයි මේ කට්ටිය ඔක්කොම කල්නගේ පඩියට කල්නගේ සල්ලි වලට යට වෙලා ඉන්න නිසා කල්න ඉක්මනින් එනවනම් හොඳයි කියාගත්ත ගමන් තමයි මේ කටි ඉන්නේ කියන දෙත් අපිට පහුගිය ටිකේම පේන්න තිබුණු ඇත්තම කතාවතරට එකතු වුණා. ඉතින් මේ හැමදේමත් එක්ක දැන් ඉදිරියට අපිට දකින්න ලැබෙන විශේෂයෙන්ම කල්න ස්ටුඩියෝ එකේ පැත්තට එනවා. මොකද තමන්ගේ සංගීත කණ්ඩායමේ කට්ටිය තමන්ව බලන්නවත් පොලිසියට ආවේ නැත්තේ ඇයි කියන එක ඇත්තටම කල්නට ලොකු ප්‍රශ්නයක් නිසායි මේ ගමන කල්න එන්නේ. ඉතින් කලන මේ ගමන ආවට පස්සේ මොකද වෙන්නේ? ඔයාටත් ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. ඉතින් නයන කල්නව දැක්ක ගමන්ම ලැම්බා, රොකි මේ දෙන්නම එකතු වෙලා අලුත් සංගීත කණ්ඩායමක් හදන්න ගියා කියන එක කියන්න ලොකු ඉඩකඩක් තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඇත්තටම කල්නව රවට්ටන්නයි නයන හදන්නේ. හැබැයි කල්නට මේ වෙලාවේ ගොඩක් කේන්ති ගිහිල්ලයි තියෙන්නේ. මොකද තමන්ගේ යාළුවෝ කියලා හිතන් හිටපු කට්ටිය, තමන් සල්ලි වියදම් කරපු කට්ටිය, තමන් සංගීතයෙන් ඉස්සරහට අරගෙන යන්න හදපු කවුරුත් තමන්ට උදව් කළේ නැහැ කියන එක ඇත්තටම කල්නට වේදනාවකට හේතුවක්. ඉතින් කොහොමනත් ලැම්බ විතරයි කල්න ගැන හොයන්න හිටියේ කියන එක කලනට හොඳින්ම තේරෙනවා. ඉතින් ඒකත් එක්ක ලැම්බව වැඩිකාරයෙක් කරන්න හදන නයනයව තමන්ගේ බෑන්ඩ් එකෙන් පන්නා දාන්න අනිවාර්යයෙන්ම ඉදිරියට කලන කටයුතු කරනවා. ඒ කියන්නේ ඉදිරියට නයනට කලනත් එක්ක වැඩ කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම නයනට සංගීත කණ්ඩායමකුත් නැතුව වැනි වැනි තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නගෙන් බැනුම් අහා ජීවත් වෙන විදිය අපිට සංගීත කතාව තුළින් දැක බලා ගන්න ලැබෙනවා කියන කතාව මම මේ වීඩියෝ එකේ නොවට ඉදිරිපත් කරන්න කැමතියි. විශේෂම කතාව කිව්වොතින් කලන අනිවාර්යයෙන්ම සංගීත කණ්ඩායමේ අනෙක් කට්ටියටත් වෙනද වගේ සලකන්නේ නැතුව ලැම්බත් එක්ක හොඳ මිතුරුකමක් ගොඩනගාගෙන ජීවත් වෙන්න උත්සාහ කරාවි.